ආයිබෝන් සත්‍ය අපක්ෂපාතී මධ්‍යස්ථ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා සියත ටීවී උදෑසන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ මම උදේශානිඩව ගෙදර ප්‍රථමයෙන් උදෑසන පුවත් සේරස්තල සරම්ප හැදුණු රෝගියෙකු ළඟ 10 දිනක් මිනිත්තුවක් හිටියොත් 9කටම සරම්ප බෝ වෙනවා විශේෂඥ වෛද්‍යවරුන් අනතුරු හඟවයි 10 දිනක් මිනිත්තුවක් පමණ සුළු කාලයක් ඒ රෝගියා ළඟ හිටියානම් 10න් 9කට මේ සරම්ප බෝ වෙනවා 2019න් පසුව ලංකාවට සරම්ප ආවේ වෙනත් රටවලින්. ආ වෙනත් රටවල් වලින් මේ අපිට සම්ප්‍රේෂණ උනායි කියන සාක්ෂි තියෙනවා. ලංකාවේ ආයේ කොවිඩ් වැඩි. එන්න තෙන් ඇතම් අය විවිධ වාසි ගත්තා. විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම කියයි. ඒ වයින් යම්මයන් පිරිස් කේක මූල්‍යමය වාසි ගත්තා. කෝට් එකේ පාට මාරු කරමින් රෝහලෙන් රෝහලට මාරු වෙමින් එකම හොර දොස්තරලා සෙට් එකක් අවුරුදු 40ක් පුරා වැරදි බෙහෙත් දීම නිසා හෙම්බිරිස්සා විතරක් තිබුණු රෝගියා මරණසන්නේට ඇද වැටි ඇති බව අද ටෙලිවැකියෙන් එක් සරම්ප රෝගියෙකුට මිනිත්තුවක් තුල ප්‍රතිශක්තිය අඩු පුද්ගලයන් නව දිනකට රෝගය බෝ කළ හැකි බව විශේෂඥ වෛද්‍යවරුන් පවසනවා සරම්පිතා එක්මණින් ව්‍යාප්ත විය හැකි බැවින් ප්‍රතිශක්ති කරනෙන්නත ලබා ගැනීම ඉතාම වැදගත් වෙනවා මේ අතර කොවිඩ් ව්‍යාප්තිය යලි තරමක් ඉහළ ගොස් ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම පෙන්වා දෙනවා කොවිඩ් එන්නතේ විවිධ අතුරු ආබාධ සම්බන්ධයෙන් පළවන වාර්තාවන්ටද වෛද්‍යවරයා පිළිතුරු ලබා දුන්නා සරම්ප මාරාන්තිකයි නිසලස එන්නත් කරන්නේ නොකොළොත් ජීවිත පවා අහිමි විය හැකි මෙවන විට රට තුල යලිත් සරම්ප රෝගීන් ඉහළ යාමේ අවධානමක් මතුව තිබෙනවා. ගිය වසරේදී පමණක් වාර්තා වී ඇති සරම්ප රෝගීන්ගේ සංඛ්‍යාව 700කට අධිකයි. මේ හේතුවෙන් මාස 6ත් 9ත් අතර දරුවන්ට අමතර සරම්ප මර්ධන එන්නත් මාත්‍රාවක් ලබා දීමටයි සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත්තේ. ඒ අනුව අදාළ වැඩසටහන එළඹෙන 6 වනදා දිස්ත්‍රික් 9ක් කේන්ද්‍ර කරගනිමින් පැවැත්වීමට නියමිතයි. මේ පිළිබඳව දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය හමුවක් අද ශ්‍රී ලංකා වෛද්‍ය සංගම් ශ්‍රවණාගාරයේදී පැවැත්ුණා. මේ රෝගයෙන් ජීවිත පව නැති යාමට පුළුවන්. සමහර අවස්ථාවලදී විශේෂයෙන්ම විටමින් ඒ උනතාවයක් තියෙන දරුවන්ට මේක හැදුනොත් ඇස් වලට බලපානවා අන්ධ වෙන්න පුළුවන්. කන් වල ආසාද නැති වෙලා ඒක හින්දා බීරි ගතියක් එන්න පුළුවන්. පපුවට බලපාන්න පුළුවන් නියුමෝනියා වගේ රෝගයන් එන්න පුළුවන් ඒකෙන් අපි දැකලා තියෙනවා හුඟක් ළමයි ජීවිත නැති වෙනවා පාචනය හැදෙන්න පුළුවන් හැබැයි ඔකට වඩා වැදගත් මේක මුලේටත් බලපාන්න පුළුවන් නොඑක් විදිහට සරම්ප රෝගයක් තියෙන රෝගියෙකුට ළඟ ඒ වගේ ප්‍රතිශක්තියක් නැති 10 දෙනෙක් මිනිත්තුවක් පමණ සුළු කාලයක් ඒ රෝගියා ළඟ හිටියානම් ඒ ප්‍රතිශක්තිය නැති අයගේ 10න් 9කට මේ සරම්ප බෝ වෙනවා जान परीक्षण कर लीन वोहम पहली तुरंत कर पुलेडा कि मैं आलू तेंगे आप अपने बहुम पहली होती ना बेना त्राटा लोलिंग में आप संप्रेषण उन्हें क्या विद्यात्मक साक्षी थी ना धीरे पास से आप रट तुले इन्ना लबा नुगतर पैतरीम सिद्ध होनी मूलिक මෙතර කොවිඩ් එන්නතේ ඇතැම් අතුරු ආබාධ සම්බන්ධයෙන් පැතිර යන විවිධ ප්‍රචාරයන් පිළිබඳව විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම අදහස් පළ කළා. කොවිඩ් එන්නත් සම්බන්ධයෙන් විවිධ මතවාදයන් කොවිඩ් එන්නත් ආරම්භ කර කාලේ ඉඳන්ම ඒවා පැතිරුවා. ඒවා ඒ වගේම ඒවා පතුරමින් ඒවායින් යම් යම් පිරිස් විශේෂයෙන්ම එක එක මූල්‍යමය වාසි ගත්තා. මේ කොවිඩ් එන්නතෙන් එන ආබාධ සඳහා ඖෂධ හොයාගත්තා කියන අය හිටන් ඉන්නවා. ඒවායින් සල්ලි හම්බ කරන්න ඇති ඉන්නවා. මේ දක්වා තියෙන සායනික දත්ත දිහා බැලුවහම මේ පිළිබඳ විශේෂයෙන් පරීක්ෂණ කරලා තියෙනවා වෙනත් රටවල කොවිඩ් වලින් පසුව සමහර රෝග තත්ත්වයන් වල විශේෂයෙන්ම හෘදයාබාධ වගේ රෝග තත්ත්වයන් වල වැඩිවීමක් තියෙන බව පෙන්වුම් කරලා තියෙනවා. ඒ දත්ත වලින් පෙන්වුම් කරන්නේ මේ වැඩිවීමේ තියෙන බලපෑම එන්නත් ලබාගත් අයට අඩුයි කියලා. ඒ කියන්නේ කොවිඩ් හැදුනායින් පස්සේ හෘදයාබාධ හැදීම වැඩි වෙන්න පුළුවන්. නමුත් ඒක එන්නත් ලබාගෙන තියෙන කෙනෙකුට නම් මෙහෙම ඒ වැඩිවීම ඒ විදිහට බලපාන්නේ නැහැ කියන එක තමයි. ඒ කියන්නේ එන්නතින් කොවිඩ් හැදෙන එක වළක්වලා තියනවා විතරක් නෙමෙයි. කොවිඩ් නිසා කොවිඩ් හැදුනත් ඇතිවන සංකූලතාවයන් දීර්ඝකාලීන සංකූලතාවයන් පවා වළක්වලා තියනවා කියන එක තමයි දැනට පේන්නේ. දැන් නැවතත් කොවිඩ් ප්‍රභේදයන් පැතිරිමින් පවතිනවා ලංකාවෙත් සුළු වැඩිවීමක් අපි දකිනවා කොවිඩ් රෝගීන්ගේ දැනට අපි දන්න ඉස්සරහට කොයි තරමටද කියලා නමුත් ඒක එතරම්ත් අපි දකින්නේ කොවිඩ් එන්නත් ලබාගත් අයට සංකූලතාවයන් නැති නොවන බව තමයි අපි දකින්නේ දැන්
දූෂණය වංචාව නාස්ති ආක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිබැකිය දැන් ටෙලිවිෂන් ටෙලිබැකිය අද ලියන්නේ 436 වෙනි ටෙලිවැකිය. අද පුවත්පත්වලත් ප්‍රධාන මාතෘකාව වැඩ් බද්ද. රජය ඍජු ආදායම් බදු අය කරගන්නවා වෙනුවට අසීමිත ලෙස වක්‍ර බදු පැනවීම නිසා අද සාමාන්‍ය ජනතාව ජීවත් වීමට වඩා මැරෙන එක හොඳයි කියන තැනට රට ඇද වැටිලා අවසන්. නිෂ්පාදන ආර්ථිකය බිහි කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නවා වෙනුවට මේ රජය බදු පිට බදු ගසමින් භාණ්ඩ හා සේවා මිල ඉහළ දමමින් ලාභ ලබන ටෙලිකොම් රක්ෂණයේ වගේ ආයතන විකුණා දමන්නට පිඹුරුපත් සකස් කරමින් ශ්‍රී ලංකා මාතාව තව තවත් වල පල්ලටම ඇදගෙන යන බව තමයි පේන්න තියෙන ඇත්ත කතාව. ජනතාවගේ බොටුව හිර කරන පාලකින් තමන්ගේ පැත්තෙන් එකදු කැපකිරීමක්වත් කරන්නේ නැති බව තමයි සත්‍යය. මේ වගේ මහා වේදනාත්මක ප්‍රපාතයකට ජන ජීවිතයේ ඇදලා දැම්මෙත් මේ පාලක පැලැන්තිය බව ආයේ අමුතුවෙන් කියන්ට දෙයක් නැහැ නේද? පාර්ලිමේන්තු ජීවිතයේ අවුරුදු 20 25 30 35 40 45 තරම් දීර්ඝ දේශපාලනඥයින් කණ්ඩායමක් තමයි අදත් මේ රට පාලනය කරන්නේ. උලට කැස්සට හෙම්බිරිස්සාවට බෙහෙත් ගන්න ගිය රෝගියාට අවුරුදු 40ක් 45ක් පුරාම ප්‍රතිකාර කළේ එකම හොර දොස්තරලා සෙට් එකක් නම්. උණ විතරක් තිබුණු රෝගියාට දැන් නියුමෝනියාවත් හැදිලා ඇඳටම වැටිලා සේලයින් වලින් නම් ජීවත් වෙන්නේ. තවදුරටත් මේ දොස්තරලව විශ්වාස කිරීම මොන තරම් අනුවන ක්‍රියාවක්ද? පුරා අවුරුදු 75ක් මේ දොස්තරලගේ ප්‍රතිකාර නිසා හොඳට දුවපැන ඇවිදිමින් හිටි පොඩි එකා දැන් ලෙඩ ඇඳේ නම් පන අදින තැනට වැටිලා නම් මේ දොස්තරලගෙම බෙහෙත් ප්‍රතිකාර විශ්වාස කරන්නට තරම් අපි තවත් අනුවනද? ඔව්, දැන් මේ ෆේල් දොස්තරලා විතරක් නෙවෙයි රෝහලත් මාරු කරන්නට කාලයේ ඇවිත්. මේ හොර දොස්තරලා සෙට් එකේ බොහෝ අය දැන් රෝහල් මාරු කරන්නට පටන් අරන්. හරිද? මොකද එළඹෙන ඡන්දේදී යාලා අලුත් දොස්තරලා කියලා පෙන්වන්ටයි මේ හදන්නේ. අපි හැමදාම මේ උන්දලා දොස්තර කෝට් එකේ පාට වෙනස් කරපුවාම මතක තියාගන්න, දොස්තර කෝට් එකේ පාට වෙනස් කරපුවාම රැවටෙනවා. රැවටිලා හිතනවා, ආ දැන් අලුත් බෙහෙතක් අපිට දෙන්න පුළුවන්, අලුත් දොස්තරලා වගේක් තමයි මේ ඇවිත් ඉන්නේ කියලා නේද? ආ මේ තාක් මේ හොර වෙද්දු කෝට් එකේ පාට මාරු කරාට එකම නලාව තමයි අපේ පපුවට තියලා බැලුවේ. ඔව්, එකම නලාව. හොඳේ, ඡන්ද කාලයට මේ උන්දලා අපේ නාඩි බලනවා. හරිය, හැබැයි මේ තාක්කල් දුන්නේ එකම බෙහෙත් වට්ටෝරුව. හරිද? එක්කෝ බදු කියන ටැබ්ලට් එක දෙනවා මල බද්දේ හැදෙන්නටම. හොඳේ, එහෙමත් නැත්නම් බදු අඩු කළා කියන ටැබ්ලට් එක දෙනවා පාචනය හැදෙන්නටම. හොඳේ, අපේ අතපය විතරක් නෙමෙයි වකුකඩු දෙක S එකින් එක ගලෝ ගලෝ අහුණු අයට විකුණුපෙක තමයි එක ප්‍රතිකර්මයක් වුණේ. හොඳේ, මේ හොර වෙද්දු ටික වකුකඩු දෙකට බෙහෙත් කරනවා කියලා පෙන්නලා එකක් හොරෙන්ම ගලෝලා වෙන රටක කාට හරි විකුණලා දාලා ඉවරයි. හරිය, මේ හොර වෙද්දුන්ගේ ප්‍රතිකාර නිසා අංශභාගයේ හැදිලා ලෙඩ ඇඳටම වැටුණු තැන් ටිකක් විතරක් මතක් කරන්ටද? තුනීලෑලි සංස්ථාව, හොඳේ, වැල්ලවත්ත රෙදිමෝල, ඇඹිලිපිටියේ කඩදාසි කම්හල, බෝගල පතල, කහටගා පතල, එප්පාවල පොස්පේට් නිදිය, හම්බන්තොට ලුණුලේවාය, කැලණි ටයර් එක, සීනි කර්මාන්ත ශාලාව, ඒ විතරක් නෙමෙයි කොළඹ වරාය පවා අහල පහල රටවලට දීලා නේද වත්ත බද්දට දීලා දැන් ඇස්සට දත නියවනවා. තවත් ඒ ජාතිම තැනක් තමයි ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ටික. හොඳේ, අපට හරි දක්ෂ නිවැරදි දොස්තරලා ටිකක් හොයාගන්න අවුරුදු 75ක් පුරාම බැරි වුණා කියන එක අපි රෝගීන් හැටියටත් පිළිගන්න ඕනේ. හොඳේ, කෝට්වල පාට මාරු කළාට මේ ඉන්නේ අවුරුදු 30ක් 40ක් පුරා අපට බෙහෙත් කියලා
ටික ටික සයනයිට් වගේ විෂ පුවපු හොර වෙද්දු සෙට් එකම කියලා දැන්වත් තේරුම් ගමු. දැන් මේ ෆේල් දොස්තර සර්ලට විතරක් නෙවෙයි විටින් විට බිත්තිවල පාට මාරු කරන රෝහලත් ඔව් වෙනස් කළ යුතුමයි. නැත්නම් මේ ශ්‍රී ලංකා මාතාව කියන ලෙඩ ඇඳට වැටුණා නෙමෙයි මේ හොර දොස්තර නඩේ විසින් ලෙඩ ඇඳට ඇදලා දාපු රෝගියාව ගොඩ ගැනුම බොරු කියලා ඔවුන් අද ටෙලිවැකිය ඔබට මතක් කරනවා. මතක තියාගන්න, කෝට් එකේ පාට මාරු කළාට, රෝහලේ බිත්තිවල පාට වෙනස් කළාට, මේ ඉන්නේ ශ්‍රී ලංකාව කියන හොඳට දුවපැන ඇවිදපු පොඩි එකාව ලෙඩ ඇඳට ඇදලා දාපු වැරදි බෙහෙත් දීපු හොර දොස්තරලා සෙට් එකමයි කියලා. ඒ සමගින් අප ඔබගෙන් සමු ගන්නවා උදෑසන ප්‍රවෘත්ති විකාශයෙන්. අප යලිත් හමුවන්නේ දහවල් 12ට මධ්‍යහන ප්‍රවෘත්ති සමගින්. ඔබට සුවදායී දිනයක්. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුවත් දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.